අල්බවන් සුබ දසනක් ඔබට සෑම දසනක්ම ජීවිතයට ආරම්භ වන්නේ ජීවිතයේ ජීවිත පොතේ නැත්නම් ජීවිත කතා පොතේ නව පිටුවක් ආරම්භයට අවස්ථාවක් ලබා දෙමින්. ඉතින් ඒ නිසා අද දවස බොහොම සාර්ථක වාසනාවන්ත දවසක් වෙන්න කියලා අපි ධෛර්යවන්ත ප්‍රාර්ථනාවක් උදැසනින්ම අපේ හිතේ ඇති කරගමු. ඒ ප්‍රාර්ථනාව ශක්තියක් වේවි අද දවස ගත කරන්නට සහ අද දවසේ ඔබ ඉටු කරන්නට බලාපොරොත්තු වෙන බොහොම යහපත් ක්‍රියාවන් සාර්ථක කරගන්නට. ඉතින් ඒත් එක්කම මේ දිනවල ලෝකේ පුරා බොහොම වැදගත් පුවතක් තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ආරම්භ වී තිබීම. ලෝකයේ අලුත් අවධියක අලුත් අභියෝග වලට මුහුණ දෙමින් සිටින කාල සීමාවක මේ ඉතාමත්ම වැදගත් තීන්දුව తీරණ ගන්න අවස්ථාවක්. ඉතින් ඒ නිසා අද සිවිස වැඩසටහන ආරම්භ වන විශේෂයෙන් එකතු වන මේ දිනවල මේ පුවත පිළිබඳවත් අලුත්ම තොරතුරු දැනගන්න. ඉතින් ඒ සීල කාරණා පිළිබඳවත් අපි කියන සූදානම් ඉන්නේ. ඒ පුවත් විශ්ලේෂණයට සුපුරුදු විදිහට අද සිවිස මැදරේ ඉන්නවා ප්‍රවීණ විදේශීය විචාරක මණ්ඩලයේදී විජේ දිසානායක. අල්බන ඔබට සුබ දැස්සන. එහෙනම් අද අපි සූදානම් ඉන්න බ්‍රහස්පති දාසේ දේශ ආරම්භ කරන්නට ඊට පෙර අතු නරඹමු දවසේ තොරතුරු පෙළ ගැස්ම. අමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ මෙවර කාරණා කිහිපයක් නිසාම විශේෂ වෙලා තිබෙනවා. අපි මූලික වශයෙන් කතා බහ කරමු මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන විශේෂ තොරතුරු මොනවද කියලා මේ සම්බන්ධයෙන්. සංජීව මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවන මහලේකම්වරයා මේ ඔහු වැඩි කාලයක් ඔහුට තමන්ගේ ධුරය දරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු ඉතාම වැදගත් ප්‍රකාශයක් කළා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව. මේක අදටත් අදාළයි. ඔහු කිව්වා මේ The United Nations was created not to lead mankind to heaven, but to save humanity from hell. Kene ekat jatinge sangidhane pihituwa ganu labuwe manava vargaya swargaye kara ragena yanu pinisenowa nirete yamin walaka ganu pinise kiyala. Mokada devana loka sangrammeedi lokeyata athi unu me අතිමහත් විනාශය විශේෂම යුරෝපා කරේට ඇති වුණු විනාශය අනෙක් අතට ගත්තොත් මේ සංග්‍රාම අවධියේ හිට්ලර්ගේ අර වදකාගාර අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදයේ ජපානයේ හිරෝෂිමා නගසාකි නගර දිවයට එන්න කල බෝම්බයක් සමගම මේ නියෂ්ටික යුද්ධයක් පිළිබඳව ඇති වුණු විශාල සැක සංකාවන් මැද්දේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණේ. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ගත වෙච්ච වසර 70 හයක පමණ කාල සීමාව තුළ ලෝකයේ මේ විවිධ ගැටලු අර්බුද විසඳීම සඳහා ඉතාම විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ මේ වැඩපිළිවෙලක් නොතිබෙන්නට අද ලෝකයේ මිලියන සංඛ්‍යාත පිරිසක් විශේෂයෙන්ම මේ සංග්‍රාම ව්‍යාපාරවලින් අවතන් වන ජනතාව අනෙක් අතට ලෝකයේ ගැටුම් පවතින කලාපවල සාමය ආරක්ෂා කිරීම එපමණක් නෙමෙයි මේ දිනුකම තුරන් කිරීම විවිධ සමාජ සුබ සාධන වැඩ සත්‍යයන් අනෙක් අතට මේ සංවර්ධනය පිළිබඳව ඇතිවන කතිකාවත එක පැත්තකින් සහස්රක සංවර්ධන අරමුණු ඊට පස්සේ 2015 වසරේ ප්‍රකාශයට පත් කරපු අරමුණු 17කින් සමන්විත තිරසාර සංවර්ධන අරමුණු මේ සියල්ල ඉටු කර ගැනීමෙහිලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශාල කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. ඉතින් මේ වෙන විට අපි දන්නවා ලෝකයේ අලිත් වතාවක් ඉතාම දරුණු අර්බුද ගණනාවකට මුහුණ පා සිටින අවධියක්. මේ අවධිය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අර පෙර නොවිරු ආකාරයේ වැදගත්කමක් හිමිවෙලා තියෙනවා කියලා කිව්වොත් ඒක නිවැරදි. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයේ දෙවන දිනය වන විට තවත් ලෝකනායකයන් ගණනාවක් මේ සමුළුව ඇමතුවා. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කරනු කාරණා දෙකක් අපිට දකින්නට පුළුවන්. එකක් තමයි මේ COVID-19 වසංගත තත්ත්වය නිම කිරීම සඳහා මේ එන්නත් කරන වැඩපිළිවෙල ලෝකයේ සැමට සාධාරණ ලෙස එන්නත් බෙදා දීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාව ලෝක නායකයන් සමුළුව හමුවේ අවධාරණය කර සිටියා. දෙවන කාරණේ තමයි මේ දේශගුණික විපර්යාසයට විසඳුමක් සෙවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සමුළුවේදී විශේෂ අවධානයක් යොමු වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරස් අපි ඊයේ දිනේ කතා කළා සමුළුවේ ඔහු විසින් වාර්ෂිකව පවත්වන ලෝකයේ තත්ත්වය පිළිබඳව කෙරෙන අදහස් පළ කිරීමේදී ඔහු ප්‍රකාශ කළා මේ අපි අපේ ජීවිත කාලය තුළ වඩා දරුණුතම අර්බුද ගණනාවකට මුහුණ පා සිටිනවා. අපි ගිරිකුලක් අද්දරට පැමිණලා සිටින්නේ අපි යන්නේ වැරදි පාරක කියන එක ඔහු අවධාරණය කර සිටියා. ඉතින් අනතුරුව මේ සමුළුවේ දෙවැනි දින සැසිවාරයේ වෙන විටත් තවත් නායකින් ගණනාවක් මේ පිළිබඳව අදහස් පළ කළා. සෞදි අරාබියේ රජු සල්මාන් බින්
अब्दुल आशीष ओहु वीडियो पनिविडयक मगिन तमै समुलु आमन्त्रणय कले ओहु प्रकाश कला एकक तमै मे कारणा तुनक ओहु अवधारणय कर एकक तमै ओपेक संविधानय पिलिबंदव ओपेक रटवल एकतु वेला मे तेल मिलट स्थावरत्वयक लबा दीमट कटयुतु कले युतु बवत् देवन कारणे तमै येमने हौतिवरु हा संबंधव हौतिवरुन्ट मित्रत्वे हस्ते दिगु किरीमट सऊदी इदिरिपत्तुवत् ඔවුන් මේ පිළිගැනීමට සූදානම් නැහැ. සෞදි අරාබියට බැලිස්ටික් මිසයිල් වලින් සහ සන්නද්ධ ඩ්‍රෝන යානා වලින් ආරක්ෂා වීමට අයිතියක් තිබෙනවා කියන කාරණේ තුන්වෙනි කාරණේ ඔහු මැද පෙරදිග ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ අතර පවතින මේ අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දීම සඳහා 1967 වසරේ පැවති දේශ සීමාවන්ට පරිදි පලස්තීනුවන්ට වෙනම රාජ්‍යයක් නිර්මාණය කර දිය යුතුයි කියන කාරණේ අවධාරණය කළ සිටියා. ඒ වගේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මේ සමුළුව හමුවේ පළ කළ අදහස් අන්තර්ජාතික මාධ්‍යවල විශේෂ අවධානයක් යොමුලා තිබෙනවා. එතුමා මේ අෆ්ගනිස්තානයේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැක්වූ අදහස් අද බොහෝ මාධ්‍ය වාර්තාවල කතාබහට ලක් වෙලා තිබෙනවා. මොකද තලිබාන් සංවිධානයේ මීට ඉහත අෆ්ගනිස්තානයේ පාලනය කළ අවධියේ වසර 1500ක් පමණ පැරණි මේ බාමින් බුද්ධ ප්‍රතිමා ද්වය විනාශ කිරීමේ සිද්ධිය මුල් කරගෙන තලිබාන් පාලනය මේ ඇතරම ආසියානු කලාපයෙන් බුළුමහත් බෞද්ධ සමාජයම මේ කම්පාවට පත් කළ සිද්ධියක් මේක. ඉතින් මේ බුදු පිළිම පමණක් නෙමේ අෆ්ගනිස්තානයේ ওই පෙරදිග අපරදිග යා කරපු පෙරනි සේදමාවත අද්දර සුවිශේෂී වූ සංදි ස්ථානයක් හැටියට අතීතයේ බෞද්ධ උරුමයට හිමිකම් කියන රාජ්‍යයක් මේ ආශ්‍රිතව තවත් තිබෙනවා මේ විවිධ ආකාරයේ විහාරස්ථාන සංඝාරාම අනෙක් අතට බෞද්ධ විදසිතුවම් මේවා ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍ය නායක මේ සමුළුවේදී අවධාරණය කර සිටියා. ඒ වගේම මේ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පළමු දිනේ සමුළුව ඇමතුවා. සමුළුව හමුවේ ඔහු ප්‍රකාශ කළා මේ අර US year of war over කියලා. अमेरिका एक सज्जन पदे में युद्ध अवधि अवसान के रहती मैं कहते थे मैं सतुटुदा एक कारण है ओंगे सिद्धि में अफगानिस्तान के सिद्धि मूल करने का प्रकाश कला वैन पुलवा वो कहते थे वो इतना मैं निवारी कारण है क्योंकि कहते थे मैं सांझीवनी है अफगानिस्तान के हां संबंध में अमेरिका एक सज्जन पदे दें ओह बाइडन पाल ने पुदुवे कहते थे पास अफगानिस्तान पिटवया अमेरिका बहुमत लबा दून मे यहापत आदर्श कैटियट पेन्नुट अमेरिका एक सज्जन पदे तवमत सिरियानुभूम्यु इराके सहलोके वेनत कलापोल युद्ध कटयुतुल बहरवेल अनेक कथट युक्रेन आश्रित नगिनीर दिग युक्रेन रुसियावट पक्षपाती सन्नद्ध खंड बुलेट रेवकीपालने समगे कतुवेल मिथन अर्बुदकारी तत्तिबन अनेक कथट इंडो पैसिफिक सागर कलाप हटिट नम कल इता मैतकदी ओ कुस्कील संधान गुणनगल चीन समगति बेनमेदिवादिक नतर किरीमट कथयुतकन बवक पेनिन्नट नह नम तत्तम मे अदल ओके हमति बेन दवेन प्रश्न विशदाल गनीम सदा अंतर्जातिक सहयोग्य अवश्य ये सहयोग्य एकमुतुकम गुणनगीम सदा लोके बलवत् रटवल्ट विशाल वगकीमक अंतर्जातिक प्रजा वडात विमसली मत निरीक्षण करमंत्रण गिरी अवस्थावकमित पास මෙවර මේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඉතාමත්ම වැදගත්. මොකද වසර දෙකක පමණ කාලයක් ලෝකනායකයන්ට රැස්වීමට ඉඩ ප්‍රස්තාවක් ලැබුණේ නැහැ. මේ වසංගත තත්ත්වේ නිසා අනෙක් අතට දේශගුණික අර්බුදයේ විසින් පුන පුනා අපිට විවිධ ආකාරයෙන් මානව සමාජයට ඇත්තටම දැන් දඩුවම් කරමින් සිටිනවා. මේ එක ලෝකනායකෙක් බොස්නියා හර්සගොවිනා राज्य नायक मे समलू हम प्रकाश कर सिटिया मे दंग तवदूर टत् मे मेक मे देशगुनिक अर्बुदे की अनतुग भी मग्न मे दंग अस्पना पीटम अपीट मोहन दीमट सिदेल अति बेन व्यसन थिंग मे सियलु कर्मकार गत्ट पश्य मे मेवर समलू
ලෝකයට ඉතාම වැදගත් සම්මුලක් අනෙක් අතට ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමාගේ කතාව ඇවුවට පස්සේ ඉතාම වැදගත් කරුණු මාතෘකා ගණනාවක් ඔහු ලෝකනායකයන්ගේ අවධානයට රැගෙන ආව අනෙක් අතට එක පැත්තකින් අපේ රට අභ්‍යන්තරය හා සම්බන්ධව මේ රටේ තිබෙන මේ විවිධ ජන කොටස් අතර එකමුතුකමක් ගොඩනැගීම සඳහා ඔහු ඇත්තටම මේ රට අභ්‍යන්තරයේ වැඩ පිළිවෙලක් පිළිබඳව අවධානය කළා අනෙක් අතට රටේ වන ඇතිරිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොදුවේ ගත්තොත් මේ ආයතන පෙනී සිටින මේ අර රසායනික පොහොර භාවිතය ලෝකෙන් තුරන් කිරීම වගේ කාරණා ඔහු ඉතාමත්ම ව්‍යක්තව ප්‍රශස්ත ආකාරයේ දේශනයක් මේ සමුළු හමුවේ ඉදිරිපත් කළා කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අපි ගෝලීය වශයෙන් මරණයට පත්වන පුද්ගලින්ගේ සංඛ්‍යා දත්ත පිළිබඳව අපි මොහොතින් මොහොත තොරතුරු යාවත් කාලීන කරනවා මේක වසරකට කොයිතරම් ප්‍රමාණයක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි බොහෝ විට තැවෙනවා මේ කිතාමත්ම භයානක බරපතල තත්ත්වයක් නේද කියලා ඒ බරපතල තත්ත්වයක් තමයි නමුත් වසරකට මිලියන 7ක පමණ ජනතාවක් නැත්තම් පිරිසක් ලෝකේ පුරා මිය යනවා වායු දූෂණය නිසා මෙන්න මේ තත්ත්වයත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානය නව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙන බව වාර්තා වුණා මේ වායු ගෝලය නැත්තම් වාතය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඔව් සංජීවී මේක එයා ක්වොලිටි ගයිඩ්ලයින්ස් කියලා හඳුන්වන්නේ මේ වායුවේ ගුණාත්මක භාවය මේ ආරක්ෂා කර ගැනීමට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මීට ඉහත මෙවැනි මේ ලෝකයට නිර්දේශයක් ඉදිරිපත් කළේ 2005 වසරේ පමණ ඔව් ඊටම වැදගත් කාරණාත් සම්බන්ධයෙන් අපි කතා කරමු අපි ඊට කලින් එළව බලලෙමු ඊට පස්සේ කතා කරමු जनगहन वर्धने अनेकतट मे बहुदूरट मे कार्मीकरणे अनेकतट नागरीकरणे दिदास अटवेन कुट मे मानव समाज इतर ऐतिहासिक संधिस्थान मे दिदास अटवसरे मानव जनगहने मे नागरिक प्रदेश जीवत्वने जनगहने मुलबतावट शिशु जनावास जीवत्वने जन ताव इक्मवाग्य एक्सजातीन के जनगहन अरमुदल प्रक्षेपणी करना सामान्य दिदास पनाह वेनकोट लोक जनगहने बिलियन दहाय इक्मवायाई केला एक यान एतकोट नागरिक जीवत्वने जनगहने तवत बिलियन देककिन पमने वैडि वेनो थिंग अद नागरिक जीवित अद विशाल वशेन पारिसरिक वशेन व्यसनकारी तत्यान गणनावक නිර්මාණය කරලා තිබෙනවා එක පැත්තකින් බැලුවොත් මේ පෘථිවි භූදර්ශනයේ මානවයා විසින් මිනිසකට ලක් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අද බොහෝ දුරට පරිසරවේදීන්ට ප්‍රතිපත්ති සම්පාදකයින්ට විසඳාගත නොහැකි ආකාරයේ අර්බුද රසක් උද්ගත වෙලා තිබෙන ඉතින් මේ පසුබිම තුළ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ නව මාර්ගෝපදේශ මාලාවක් ඊයේ දිනේ ප්‍රකාශයට පත් කළේ මේ එක්සත් ජාතීන්ගේ संविधान संबंध सौख्य एजेंसी लोक सौख्य संविधान इली मकर्ण लोके सीलुटवली वायु दूषण पिटुदीम सदहा कठिनम क्रियाकर सौख्य संपन्न नून आहार एमत्तम दुमटि भावित निकेन अनुकुत्तर प्रधान गोलीय सौख्य गटलूलट हमानव वायु दूषण जन जीवित बलपै मेल अभी बलोत् मिलियन हतक वसरकट मे वायु दूषण निशा मेयन के लखिया प्रमुखता वन पीली बंद अली सीतालीमट सिद्धेना मे मोहते मुखद अद मे फुद लोके सौख्य विशेषज्ञा पीलीगन कारण अर्थमय मे मे वायु दूषण निशा अनागते उपदीन परंपरा वंट विशाल सौख्य गलट मुनिधिम सिद्धुन वकील विशेष मे नव सौख्य मे मार्गोपदेश माला वलट मे निर्देश वलट अतुलते नम अर दूषण कारक हयाक्वन मे सिक्स पोल्यूटेंट्स के कक्तमय मे ओजोन नाइट्रोजन डाइऑक्साइड सल्फर डाइऑक्साइड कार्बन मोनोक्साइड अनेक निकतमय पी एम टेन पी एम टू पॉइंट फाइव मेवा मे सामर विष्कंबे गुत्म मे मैक्रोन दहाय सह दिखाई दशम पहाट वद उड़ा पदार्थतम मेकट तुला नमूत मे दिखट में हकी आवत्ति बेनवा अभी मे श्वसन पद्धति बेनहरुलट गमन करट विशेष परेश नमगिन तहुरुलति बेनवा पी एम टू पॉइंट फाइव के निकट
අපේ රුධිර වාහන පද්ධතියට රුධිර වාහිනී පද්ධතියට එන්නට පුළුවන් ශෝෂණ ආබාධ ඇති කරන්න පුළුවන් අනිකුත් ඉන්ද්‍රියන්ටත් ඇතුළුීමේ හැකියාවක් තිබෙනවා ඉතින් 2019 වසරේ පමණක් ලෝක ජනගහණයෙන් බැලුවොත් එහෙම මේ 90% ක පමණ පිරිසක් ජීවත් වෙලා තියෙන්නේ 2005 වසරේ අර එයා ක්වොලිටි ගයිඩ්ලයින්ස් කියලා හඳුන්වන මේ වායුවේ ගුණාත්මක භාවය පිළිබඳව මාර්ගෝපදේශවල ප්‍රමිතිය ඉක්මවන ලද ප්‍රදේශවල ඉතින් විශේෂයෙන්ම අග්නිදිග ආසියාතික කලාපයේ තමයි වැඩිම බලපෑමක් එල්ල වෙලා තිබෙන්නේ ඉතින් විශේෂයෙන් වැදගත් වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ මේ නිර්දේශ මොකද මේ කොප් 26 ගෝලීය දේශගුණික සමුළුව ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ හිදී පැවැත්වෙනවා ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා සිට නොවැම්බර් මාසයේ 12 වෙනිදා දක්වා මේ ඉතාම වැදගත් අවස්ථාවක් ලෝකයට ලැබෙන මේ මානව සමාජයේ පැවැත්මට බලපාන මේ පාරිසරික අර්බුද විශේෂම පරිසර දූෂණය ගෝලීය උෂ්ණත්වයේ හෙළ යාම ජෛවීදත්වයට සිද්ධ වෙන බලපෑම් සහ අවසානයේ පොදු එකත්තට පස්සේ මේ මුළු මහත් දේශගුණික අර්බුදයට විසඳුම් සඳහා තිරසාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝකයේ විවිධ කලාප භූගෝලීය වශයෙන් හෝ නැතිනම් රටවල් එකට එකතු වෙලා විවිධාකාරයේ සංවිධාන පිළිටුවා ගන්නවා මේ පිළිටුවා ගන්නා සංවිධාන අදාළ රටවල අභ්‍යන්තරික වශයෙන් කාරණාවලට හෝ නැත්නම් මේ රටවල් අතර අනෝන්‍ය වශයෙන් කාරණාවලට ඊටමත්ම වැදගත් වන සහයෝගයන් මේ සංවිධාන තුළදී ඇතිවනවා අපි කතා කරන හැබැයි ෂැන්හයි සහයෝගීතා සංවිධානය පිළිබඳව මේ සංවිධානයේ කුමක්ද සහ ඔවුන්ගේ නැත කාලීනව පැවැත්වුණු වාර්ෂික සැසිය ලෝකයට වැදගත් වුණේ කොහොමද මේක ඇත්තටම ওই ෂැන්හයි සහයෝගීතා සංවිධානය මේක ෂැන්හයි ඔපරේෂන් ඕගනයිසේෂන් කියලා හඳුන්වන සමුළු මුලදී මේක ෂැන්හයි 5 කියලා තමයි ගොඩනැගුණේ චීනය රුසියාව සහ මධ්‍යම ආසියාතික රටවලින් සමන්විත අනතුරුව මේක වඩාත් පුළුල් මේ කලාපීය විශේෂයෙන්ම මේ යුරේෂියානු කලාපය හා සම්බන්ධ ඉතා වැදගත් සංධානයක් ලෙස දැන් ඉදිරියට අවිලා තිබෙනවා මෙහි 20 වන වාර්ෂික සමුළුව මේක ඇත්තටම මේ බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට එතරම් මේවා ප්‍රවෘත්ති බවට පත් වුණේ නැහැ තජිකිස්තානයේ දුෂාන්බේ නගරයේදී තමයි පැවැත්ුණේ මේකේ මේ ලෝකයේ අර නව බුහුදේශපාලනික වෙනස්කමක හැඩතලයේ ස්වරූපය කියාපාන ආකාරයේ සමුළුවක් හැටියට මේක සලකන්නට පුළුවන් මේ වෙනකොට ඉරානය ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ පූර්ණ සමාජිකයෙකු බවට පත් වෙලා තිබෙනවා එතකොට ඉරානයේ මේ පමණක් නෙවෙයි අෆ්ගනිස්තානයේ ඇති වුණු දේශපාලන වෙනස්කමත් දැන් මේ සමුළුවේදී විශේෂ අවධානයකට යොමු වුණා ඔය දුෂාන්බේ ප්‍රකාශනයේ දුෂාන්බේ ඩෙක්ලරේෂන් යනුවෙන් සමුළුව අවසානයේ නිකුත් කළ ප්‍රකාශයට අනුව මේ කලාපය අනුකරණය කිරීම සඳහා ඉතාම පුළුල් වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මේක මේ දුෂාන්බේ ප්‍රකාශනයේ වැදගත් වෙනවා මේක තිබෙනවා මේ යුරේෂියානු රටවල් එකට එකතු වෙලා වඩාත් නියෝජනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ සහ ඒ වගේම අර මල්ටිපෝලර් වර්ල්ඩ් එකක් බහුද්‍රව්‍යවාදී ලෝක පර්යායක් ගොඩනගමින් අන්තර්ජාතික නීතියට ගරු කරන සංස්කෘතික සහ ශිෂ්ටාචාරමය වෙනස්කම් වලට ගරු කරන අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට ප්‍රතිලාභ සලසන සහ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය තුළ සෑම රටකටම සමානව සහභාගීත්වයක් ඇති කිරීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාව මීට අවධාරණය කෙරුණා. ඒ අතරම මේ අෆ්ගනිස්තානයේ තිබෙන ප්‍රහේලිකාවත් මෙහිදී කතාබහට ලක් වුණා. ට්‍රොයිකාවක් හැටියට ත්‍රිත්වයක් රටවල් තුනක් එකට එකතු වෙලා මේ සමුළුවේදී අෆ්ගනිස්තානයට මේ අෆ්ගනිස්තානයේ අර්බුදයේ විසඳීම සඳහා පොදු වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කළා. රුසියාව, චීනය සහ පකිස්තානය කියන රටවල් මේ වැඩපිළිවෙලට දැන් ඇතුළත් වෙනවා. මේ අෆ්ගනිස්තානයේ වඩාත් සියලු දෙනා ඇතුළත් කරගත් අර ඉන්ක්ලූසිව් ගවර්න්මන්ට් කියලා කියනවා. තජික්වරු, උස්බෙකිස්, උස්බෙක්වරු, හසාරා යන කණ්ඩායම් එකට එකතු කරලා නව රජයක් පිහිටවීමේ වගකීම පකිස්තානයට පැවරීමට මේ සමුළුවේදී පොදු එකඟතාවක් ඇති වුණා. ඉතින් යනුව ගත්තට පස්සේ මේක වඩාත් පුළුල් නියෝජනයක් සහිත සංධානයක් හැටියට ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. දැන් අර රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මේ සමුළුව හමුවේ අපි දකින්නේ මේ චීන ජනාධිපති ෂි ජින්පින් පුටින් සමුළුවේදී කියා සිටියා මේ අර SCO සංවිධානයේ දොරට තට්ටු කරන සමාජිකත්වය ලබා ගැනීමට දැන් රටවල්
විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කළ සිටිනවා කියලා. ඊජිප්තුව, කතාර්, සවුදි අරාබිය, ඒ වගේම අෆ්ගනිස්තානයේ තුර්කිය වගේ රටවලුත් දැන් මේකට එකතු වෙලා තිබෙනවා. අනෙක් අතට ලෙබනනයේ, සිරියාව, ඉරාකය, සර්බියාව මේ රටවල් ඔක්කොම එකට එකතු වෙලා ඒ පමණක් නෙමෙයි අර තීරයක් මාවතක් වැඩපිළිවෙලට අනුව දැන් ලතින් ඇමරිකාවෙත් රටවල් රැසක් පුදුමේ මේ වැඩපිළිවෙල සමග ඒකාබද්ධ වීමට තීරණය කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව මේ යුරේෂියානු සහයෝගිතා සංවිධානයේ 20 වන සමුළුව ලෝකයේ මේ සිද්ධ වෙන මේ බහුදේශපාලනික වෙනස්කම් වල ඊටම වැදගත් කඩිනමක් හැටියට අපිට සලකන්නට පුළුවන්. अमेरिका एक्स जनपदे सह प्रांशे नायक अतर हमुअपेलियाऑस्ट्रेलिया एक्सत् राजधानी सह अमेरिका एक्सत् जनपदे मे आरक्षक संधान गुडदेगीम तुल अमेरिका एक्सत् जनपदे मे प्रमुख मे रटवाल तुना यूरोपेम तमंट हितवत्म सिटी रटक्वन प्रांशिया समग පංචයත් අතර මේ විරසකයක් ඇති වුණා. මොකද මේ නව ආරක්ෂක සංධානය යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාවට මේ නියුක්ලියර් පවර්ඩ් සබ්මරීන්ස් නයෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මරීන් ලබා දීමට සබ්මරීන් අටක් ලබා දීමට තීරණය කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පංචය දැඩි විරෝධය පළ කළා. එක පැත්තකින් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඔස්ට්‍රේලියාවේ තානාපතිවරු තමන්ගේ රටට ගෙන්වා ගැනීමටත් ප්‍රංශයේ තීරණය කළා. කෙසේ වෙතත් දැන් මේ නායක දෙපළ මේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඒ වගේම ප්‍රංශ ජනාධිපති මැනුවෙල් මැක්‍රෝන් ලබන මාසයේදී හමු වීමට තීරණය කරලා තිබෙනවා. ඒ වගේම ලබන සතිය වන විට අර ඉවත් කරගත් තානාපතිවරු යලි ඒ රටවලට යැවීමටත් තීරණය කරලා තිබෙනවා. යුරෝපයේ විශාලතම ආර්ථික කේමී රටක් ජර්මනිය කියලා කියන්නේ ජර්මනිය නැතිවරණය පිළිබඳව අපි කතා කරන්නේ මෙවර නැතිවරණයේ කාරණා කිහිපයක් නිසාම විශේෂ වෙලා තිබෙනවා. ජර්මනියේ මේ සෑම පුරවැසියන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් සුළුතර ජන කණ්ඩායමකට අයිති. ඒ කියන්නේ ජර්මනියේ ජනගහනින් 26%ක් පමණ වෙනත් රටවල ජනතාව. ඉතින් හැබැයි ජර්මනි පාර්ලිමේන්තුව තුල වුණට නිසි නියෝජනයක් ඒ වගේම ජර්මනී රාජ්‍යංශය තුල වුණට නිසි නියෝජනයක් නොපැවතීම නිසා ඔවුන් කිසියම් ආකාරයකට මේ මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වීමට මැලි බවක් දක්වනවා. හැබැයි දැන් ජර්මනියේ දේශපාලන වෙනසක් සිදුවන ඉතාම තීරණාත්මක මැතිවරණයක්. මොකද මේ ඇන්ජලා මේකල්ගේ නායකත්වයෙන් මේ දේශපාලන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සහ ක්‍රිස්තියානි සමාජවාදී මේ ඒකාබද්ධ සංධානය වසර 16ක පාලනය ඉම කිරීම සඳහා සෙසු පක්ෂයකට එකතු වෙලා තිබෙනවා. එකක් SPD පක්ෂය, අනිත් අතට වාමාංශික ප්‍රශ්න සහ මේ පක්ෂ සහ ග්‍රීන්ස්ලා හැටියට හඳුන්වන පරිසර පක්ෂ. උන් බලාපොරොත්තු වෙනවා මේ මෙවර මැතිවරණයේදී සුළුතර ජන කොටස් වලට වැඩි ඉඩකඩක් ලබා දෙන ලෙසට. මොකද ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීම තමයි මූලික වශයෙන් මේක ආරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. මොකද මේ මම සංඛ්‍යාලේඛන වල දැක්කා මේ සංජීවනී සාමාන්‍යයෙන් ඔය ජර්මනි පාර්ලිමේන්තු බුන්ඩස්ටැග් කියලා කියන මේ සංධානයේ මේ පාර්ලිමේන්තු ඇතුලේ අර සුළුතර පක්ෂවලට ඊතරම් ඉඩකඩක් නැහැ. මොකද 8%යි ඔය බුන්ඩස්ටැග් එකේ ඉන්නේ මේ සුළුතර ජන කොටස්. එතකොට 8%ක් වගේ ඉන්නේ. ඊළඟට මේ වර්තමාන කැබිනට් මණ්ඩලයේ එක සුළු ජාතිකයෙක්වත් නැහැ. රාජ්‍ය සේවයේ සිටින්නේ 6%ක් පමණ. ඉතින් මැතිවරණය මේ දැන් විපක්ෂය උත්සාහ කරනවා සුළුතර ජනතාවට වැඩි හඬක් වැඩි ඉඩකඩක් ලබා දීම සහ ඔවුන් අපි දැක්ක මෑත දවස්වල මේ ශ්‍රී ලාංකිකයන්ද ඇතුළු යුරෝපයේ උතුරු ඇමරිකාවේ මැතිවරණ ව්‍යාපාරවලට වෙනත් ජන කණ්ඩායම් ඉදිරිපත් වීම මේක ඉතින් එක පැත්තකින් මොකද හොඳ ප්‍රවණතාවක්. වර්තමානයේ අපි කාර්යබහුලත්වයත් එක්ක අපි නිරන්තරයෙන් පෙළඹෙනවා අපිට වැඩ පහසු කරවන යන්ත්‍රෝපකරණ භාවිතා කිරීමට. දැන් මේ කටයුතු වලදී අපි නිතර නිතර නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන විශේෂයෙන් අපි හිතමු අපේ දෛනික ජීවිතය පහසු කරවන නමුත් හැම අවස්ථාවකම ඒ ක්‍රියාවලිය ඒ විදිහටම වෙන්නේ නැහැ කියන එක ඔබ පිළිගනිවි. මෙන්න මේ පුවත ඇහුවට වාසය.
සංජීවි මේක ඇත්තට මේක විද්‍යාඥයන්ට අදට ගැටලුවක් කියලා තිබුණා මීට වසර 5කට පමණ පෙර ඔය කියුබාවේ හවානා නගරයේ මේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට මේ අභිරහස් රෝගයක් වැළඳුණා මේක අර හවානා හින්දා මේ හවානා සින්ඩ්‍රෝම් කියලා මේක හැඳින්වුවේ මේක මේ මූලික මේ රෝග ලක්ෂණ ගත්තට පස්සේ එක පැත්තකින් ඇස්පිනීමේ දුර්වලකමක් ඊට පස්සේ අර මිග්‍රේන්ස් වගේ තත්ත්වයක් තෙහෙට්ටුව ෆැටිග් කියලා කියන ඊළඟට මතකයට බලපෑම එල්ලවෙනවා ඉතින් දැන් මේක 2016 වසරේ තමයි මේක ඔය CIA සංවිධානයේ රහසක් හැටියට පවත්වාගෙන ගිහිල්ලා තිබෙන්නේ මේකට මුලින්ම බලපෑම එල්ලුණේ මේ හවානා නගරයේ ඇමරිකානු නිලධාරීන් පසුව මේ වෛද්‍යවරු විද්‍යාඥයන් දැන් පුදුමයට පත් වෙලා තිබෙනවා 2021 වසරේ මේ වතාවේ එක පැත්තකින් ඇමරිකා එක්සත් ජනපදයේ තුලත් නිලධාරීන් 200කට පමණ මේ හවානා සින්ඩ්‍රෝම් එක හැදිලා තියෙනවා ඒ වගේම තවත් රටවල් කිහිපයක රුසියාව උස්බෙකිස්තාන් ඔස්ට්‍රියාව චීන මේ පිළිබඳව විවිධ මේ මත අදහස් තිබෙනවා සමහරු මේක පිළිගන්නේ ඇමරිකා එක්සත් ජනපදයේම කොහොමුණත් මේක සාමාන්‍යයෙන් අද තියෙන මේ TRT World කියන මේ වෙබ් අඩවිය තිබෙනවා මේ පිළිබඳව ලිපියක් මේකේ තියෙනවා සාමාන්‍යයෙන් මේ රෝගීට හවානා සින්ඩ්‍රෝම් එකට ලක් වෙච්ච පුද්ගලයන්ගේ මොළේ පරීක්ෂා කරාට පස්සේ අර මේ ටිෂු ඩැමේජ් එකක් තියෙනවලු පටක වලට මේ හානියක් වෙලා තියෙනවලු සාමාන්‍යයෙන් මෝටර රථ අනතුරකට එමත් නැත්නම් බෝම්බයකට අහුන ආකාරයට සමානව ඉතින් මේ පිළිබඳව දැන් යලිත් වතාවක් මේක ප්‍රවෘත්තියක් හැටියට සමාජය තුළ කතා බහට ලක්වමින් තිබෙනවා මේක රුසියාවේ වැරද්ද චීනයේ වැරද්ද කියන කාරණයක් ඇමරිකාව තුළ කතා බහට ලක්වමින් තිබෙනවා නවසයාගරින් කුතුහල දනවන සිදුවීම් සහ ලෝකයටම වැදගත් වෙන ගෝලීය වශයෙන් වර්තාවල නවතුම් පුවත් පිළිබඳව තොරතුරුත් එක්ක හිටු උදෑසන තබාම වන බලාපොරොත්තු අදෘශ්‍ය උදැසින් අපි සමගන්නයි මේ සූදානම අද මේ පුවත් විශ්ලේෂණයට එකතු වුණේ ප්‍රවීණ විදේශීය විචාරක මාධ්‍යවේදී විජේ දේසානායක මහතා ආයුබෝවන් ඔබට බොහොම ස්තුතියි එහෙනම් නිරෝගීමත් වාසනාවන්ත දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් අදට අපි සමගන්නවා ආයුබෝවන්